කකුලුවා කියන්නේ ආත්‍රපෝඩා කාණ්ඩයට ඇතුළු අපෘෂ්ඨවංශයක් කියලා අපි හැමෝම දන්නවනේ. ඒත් ගොඩක් අය දන්නේ නැති කකුලුවා ගැන ගොඩක් විශේෂ මම දන්නේ දේවල් ටිකක් ඔයාලට කියන්න මම හිතුවා. එහෙනම් මෙහින් දැන් අපි අපේ වීඩියෝ එකට බහිමු. කකුලුව මීට අවුරුදු මිලියන 180කට විතර කලින් තමයි මුලින්ම පෘථිවියේ දැක ගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම දැනට කකුළු විශේෂ 10000කට වඩා හොයාගෙනත් තියෙනවා. කකුළුවන්ට සංදි සහිත උපාංග තියෙන නිසා සංදිපාද කේක් කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. මේ කකුළුවන්න අපිට කයදිය, මිරිදිය වගේම කිවුල්දිය පරිසරවල කඩොලාන ආශ්‍රිතව දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ නම් අපිට ගොඩක්ම දකින්න ලැබෙන්නේ කලපු කකුළුවෝ. එහෙමත් නැත්නම් මඩ කකුළුවන්. කකුළුවන්ගේ මස් නම් ගොඩක් රසවත් ආහාරයක්. මේ මස් වල කාබෝහයිඩ්‍රේට් සහ මේද තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වුණත් මේ කකුළුවන්ගේ මස් ආහාරයට ගැනීමෙන් විටමින් A, D, E වගේ පෝෂක ගොඩක් අපට ලබා ගන්න පුළුවන්. ඒ වගේම කකුළුවන්ගේ මස් තයිරොයිඩ් රෝගවලින් පෙළෙන අයට ගොඩක් වැදගත්. තවත් දෙයක් තමයි කකුළුව ඇදීට යන එක. ඇත්තටම මේ කකුළුවන්ට කෙලින් මාර්ගයක ගමන් කරන්න බැරි. ඒකට හේතුව මේ කකුළුවන්ගේ පාද තදින් පපු ප්‍රදේශයට බැඳී සවිවි තිබීම. මේ නිසා කකුළුවන්ට කෙලින් යනවට වඩා ඇදීට ගියාම වේගින් ගමන් කරන්න පුළුවන්. ඇත්තටම කකුළුව අපි හිතනවට වඩා ගොඩක් වේගවත්. ගෝස් ක්‍රැබ් කියන කකුළුව තප්පරයකදී අඩි 5ක් විතර යනවා. මාරයි නේද? ඉතින් මේ වටිනා කකුළුවන්ව ආරක්ෂා කරගන්න එකත් අපි කරන්න ඕන දෙයක්. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.